අයිබෝවන් සුබ උදෑසනක්. අපි ඔන්න ගින්දර වගේ ප්‍රෝග්‍රමයක් එක්ක බ්‍රහස්පතින්දා දවසේ ඔයගලඟ මුණ ගැහෙනවා. බ්‍රහස්පතින්දා කියන්නේ ඔයගොල්ලෝ දන්නා බොහොම සුන්දර කෙනෙක්, ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන කෙනෙක්, ජනප්‍රිය කෙනෙක් අපේ ගින්දර වගේ මැදිරියට එන දවසේ. ඉතින් අදත් බොහොම සුන්දර, ආදරණීය, හරිම ලස්සන කෙනෙක් තමයි අපි ඔයගලන්ට අරගෙන ඇවිල්ලා එකගෙන ඇවිල්ලා තියනේ තමයි මුතු තරංගා. ජීවිතය ගැන, ආදරය ගැන ගොඩාක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අකේ මුලින්ම කියන්න දෙවිසල හොඳයි කිව්වා. මොනවාද වෙන්නේ විශේෂයෙන්ම? ඊයර නිදිවරේ මොකටද? නිදිමතේ නේද ඉන්නේ. ඔව්, මගේ මේ මල්ලි කෙනෙක් අද යනවා රට. ඉතින් ඒ නිසා යාට කැමක් දුන්නා. ඉතින් ඒ නිසා ඉතින් නිදිවරේ කතර වැඩවලට නේද? දැන් නිදිමතේ ඉන්නේ. හැබැයි දැන් ප්‍රශ්න ටික අහන්න නිදිමත නැති වෙලා යනවා. ඔව්. අපි ප්‍රශ්න එහෙමයි. දැන් අපි ප්‍රශ්න අහන්නේ කාණ්ඩ 8කට. හරිද? ඔයාලට තියෙන මේ තුන්ඩු, මේ තුන්ඩු වල තියෙන අංකය, අංකය ඔයා තෝරගන්න අංකයට අදාළව තමයි අපි ප්‍රශ්න අහන්නේ. කොහොමත් මේ ප්‍රශ්න ටික ඇහෙනවා. පිළිවෙල බොඩ වෙනස් වෙනවා එච්චරයි එන්නේ. ගමුද අංකයක් දෙන්න. මොකක්ද අංක දෙකක් ගත්තද? එකයි. රස පාට අංක දෙක. අංක දෙක කියන්නේ වෘත්තීය ජීවිතය. වෘත්තීය ජීවිතෙන් තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. හරි. කියන්න බලන්න මුතු තරංගා වෘත්තීය ජීවිතයේදී කවුරු කියලා හඳුන්වන්නත් වැඩිපුර කැමති. මුතු කියලා? නෑ නෑ, දැන් ඔන්න මුතු මෙහෙමයි. දැන් වෘත්තීය පැත්තෙන් ගත්තාම ඔයා ශිෂ්‍ය කොටක ඉන්නවනේ. ආ, රංගන ශිල්පිනිය. රංගන ශිල්පිනියක් කියන්නේ වැඩිපුරම කැමති එහෙම. ඔව්. ප්‍රථම වෘත්තීය. වෘත්තීය කියලා කියන්නේ මෙහෙමයි. මම ඉස්සලාම සින්දු කිව්වා ෂෝ වලට ඉස්සර. මුලින්ම ඒක රංගනත් කලින්. ඔව්, මුලින්ම. ඉතින් ඒ නිසා ඒකෙන් මං හිතන්නේ වෘත්තිය කිව්වම හම්බ කරන එකනේ මේ ලැබෙන දෙන්නේ. ඉතින් ඒ නිසා මම මුලින්ම ගායනය තමයි මේ තෝරගත්තේ. පළමු වෘත්තිය ඒක. ඊට පස්සේ තමයි ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ රංගනේ. දැන් මේ කරන වෘත්තීන් වලට හැරෙන, දැන් අපි දැනුවත් මුතු කරන වෘත්තීන් ටිකක් තියෙනවානේ. ගායනය කරනවා, රංගනය කරනවා, තමයිද කියන්නේ? නර්තනය කරනවා. හරි. ඔය ඔක්කොම වෘත්තීන් වලට හැරෙන්න වෙනත් වෘත්තියකට හැකියාවක් තියෙනවද? ඔව්, ඇඳුම් අහන්න. ඇඳුම් අහන්න. එතකොට මේ ඇඳුම හපේගත්ද? ඔව්, මං ටොප් එක නෙමෙයි, ස්ලැක් එක, මේ කලිසම මහපේක. ඉතින් මගේ ඇඳුම් මං ගොඩක් මමමයි නිර්මාණය කරගන්නේ. ඉතින් ඒ හැකියාව තියෙනවා. හැම කවුරු හරි ලස්සන කරන්න, ලස්සනට අඳින්න ඒ හැකියාව මට තියෙනවා. ගොඩක් දේවල් වුණාන්. හරි. දැන් වෙනත් වෘත්තියක් තෝරගන්න හම්බ වුණොත්, අපි දැන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ මුතු රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් විතර නෝ, ඒ දෙක මත ඇරලා නර්තන අතට ඇරලා වෙනත්ම වෘත්තියක් තෝරාගන්න කියලා මුතුට කවුරු හරි කිව්වොත් මොකද්ද කැමති? ගායනේ වෘත්තිය. අනේ ඒක අතේ. ආ, ඒක අතේ නේද? ඔ ගොඩ්. එහෙනම් ඇඳුනුත් බෑනේ. ඒකත් බෑ. අපි දන්න ඔය ඔක්කොම අතරන මුතුට කියන වෙනම වෘත්තියක් තෝරගන්න කියලා. නිකන් ආස කරන වෘත්තියක්වත් නැද්ද? පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බ එකක්වත්? මං ආසයි හැබැයි ක්‍රිකට් ගහන්න. ආ, ක්‍රිකට් සමහර තෝරගන්න. කවුද ඉන්නේ නිකවැරටි ඉඳන් අපිත් එක්ක කතා කරන්න ඇවිල්ලා? ඒක ටීම් ප්‍රියම් දිශානායක. අපිට පැහැදිලි වුණේ නැහැ නම. ප්‍රියනන්ද දිශානායක. ඔව්, ප්‍රියනන්ද මහත්මයා. උත්තරේ දෙනවද ප්‍රශ්නෙට? මොකද උත්තරේ? ඉන්දියාව. බලමු එක වෙනකම් බලාගෙන හරි උත්තරේ මොකද්ද කියලා. හරි උත්තරේ කිව්වනම් ඔයාලට තෑග්ග හම්බෙනවා. මොකද නිවැරදි පිළිතුර දෙන පළවෙනි ජයග්‍රහකයාට තමයි අවස්ථාව හම්බ වෙන්නේ. හරිද? කතා කරන්න පුළුවන් අපිට. 0115209 1112446 කලින් කෙවැරදි අංකයක්. 0115209 299. හරි මුතු, දැන් හරි හත්පස්සේ ප්‍රශ්නේ. වෘත්තිමය වශයෙන් මුලින්ම උපයාගත්ත මුදල. මුලින්ම දෙයියනේ කියලා එක්ක සින්දුවක් කියලා එක්ක රුපියල් 500ක්. මොකටද යන්නේ? වෘත්තිය කියන්නේ ඒක මේ පුංචි කාලේ අපි කවුරුත් කරනද ජයමංගල ගත කියන්නේ. අනේ මොනවද රුපියල් 500ක් දුන්නා. ඒ කාලේ හිටින වැඩි ඒකනේ වටිනවා. හරි. එහෙනම් වෘත්තිය ජීවිතේ වඩාත්ම සමීප කෙනා කවුද කියන්නේ? අපි බලමු රංගන ශාස්ත්‍රයේ ගම. වැඩිපුරම ඉන්නේ ඒ වෘත්තිය ඇතුළේ නේද? කවුරුද නැද්ද? සමීපයි කියලා නෑ, හැමෝම යාළුවෝ. මේ මං එහෙම මේ උනට වඩා කායිකවත් සමීප වෙන්න කැමති නැහැ. හේතුව මං ගොඩක් කලාවට මගේ දුර්වලකමක් තියෙනවා, අනුන්ගේ දුක් ඕනට වඩා ගන්නවා වැඩි. එහෙම එකක් නිසා මම ගෙදර ගියත් එයාගේ ප්‍රශ්නේ අරගෙන තමයි ගෙදර යන්නේ. ඉතින් ඒ නිසා මං
මම ගොඩක් ඒගෙනම හිතන්නේ. ඉතින් ඒ නිසා මම ගොඩක් කාලවලට කායිකවත් ඕනට වඩා සමීප වෙන්න කැමති නෑ. එහෙම කවුරුත් නෑ, හැමෝම හොඳ යාළුවෝ. හොඳ යාළුවෝ. මේ වන විට ඔබ වෘත්තීය සඳහා, රංගන වෘත්තීය සඳහා, ගාසා ගායන වෘත්තීය සඳහා ආය කරන මුදල ප්‍රසිද්ධි ලැජ්ජනති ප්‍රශ්න නේද? කවුද මේ ප්‍රශ්න තියෙන්නේ? ඔය අලකන ඉන්න අර වට එකනේ කම්බුනේ අර කළුපාට දාලා හිටිය එකනේ, එයා තමයි. මම ෆෝන් එකෙන් නැත්ත යට කනට කරලා කියන්න යනකොට කියාගෙන යන්න යට. වෘත්තීය ජීවිතේ වඩාත්ම ගරු කරන පුද්ගලයා කවුද? ගරු කරන මං ආසම නළුව තමා මේ කමල් අද්‍රාරච් මහත්මයා. ඉතින් ඒ නිසා මං හිතන්නේ මං එයාට ගොඩක් ගරු කරනවා. ගරුත්වයක් තියෙනවා. දුරකථන කෙනෙක් ඉන්නා නේද? කවුද? දිරංගනි. කොහෙන්ද? මොරටුවෙන්. ඔය ආවේ මුතුට කතා කරන්නද, ප්‍රශ්නෙට උත්තර දෙන්න, නැත්නම් දෙකටමද? දෙකටම. එහෙනම් ප්‍රශ්න උත්තර දෙලි ඉන්න ඉස්සෙල්ලා. ළඟදී නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න ඉන්නවා. ඉතින් ඉස්සරහට බලාගන්න පුළුවන්. ඉතින් නාට්‍ය එන්න තියෙනවා, බලමුකෝ ඉස්සරහටනේ. ඔව්, හරි ලස්සන, හරි අහිංසකයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කතා කරාට. මුතු කියන්නේ හරි. ගොඩක් ස්තුතියි වඩත් කතා කරාට, වැඩසටහනත් එක්ක ඉන්න. ඒ විදිහ හරියට කට්ටිය ආදරයෙන් කරන්නේ මුතු. එහෙම ආදරයක් ලැබෙනතරේ වාසනාවක් තියෙන්න ඕනේ නේද? ඔව්, ඔව්. නේද? වාසනාවක් තියෙන්න තෝනේ රංගනේට පිවිසෙන්නත්, මේක රැඳෙන්නත් වාසනාව තියෙනවානේ. ඉතින් දැන් අපි දකින්නවන්නේ මුතු කොච්චර සමහර අය දක්ෂ වුණත්, කොයිතරම් උදේ ඉඳන් හවස්සන කමට නටිල පෙනී හිටියත් එහෙම මිනිසුගේ ආදරයක් ආකර්ෂණයක් ලැබෙන්නේ නැහැනේ. හැබැයි මුතුට ඒ ආකර්ෂණ ලැබෙනවනේ ඉඳලා හිටලා නිර්මාණයකින් ආවත් ඒ ප්‍රේක්ෂක ආකර්ෂණය ඉදිරියට තියෙනවා. ඒකට කොච්චර වාසනාවක් තියෙන්න ඕනදනේ? ඒකත් ඒක ලොකු වාසනාවක් තියෙන්න ඕනේ. දක්ෂකමට වඩා මං හිතන්නේ වාසනාව තමයි මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හරිම මේ වාසනාවන්තයි මේ ශේෂ්ත්‍රයේ රැඳිලා මෙහෙම ඉන්න එක ගැන. අනිත් එක මං ලොකු නාට්‍ය ප්‍රමාණයක් කරලත් නැහැ. හැබැයි නාට්‍ය දෙක තුනක් කරාම වුණත් ඒකෙන් පොඩ්ඩක් මිනිස්සු අතරට යනවා වැඩි එකක් තියෙනවා. මන් දන්නේ නැහැ කියලා. මම හිතන්නේ මගේ අර මගේ හැඩ හුරුකම් හින්ද වෙන්න ඇති ගොඩක් කාලාට. අර හිනා අහිංසකේ හිනා. ඉතින් ඒකයි මං කතා කරන විදියයි. ඒවට ගොඩක් කැමති. සහ මිනිසුත් ඒ ගන්දුන කරන විදිය අර කලින්ක වගේ නිහතමානිකා මේ ඔක්කොම තියෙන කෙනෙක් ඔයා. දැන් එහෙනම් ඔයා කියන්න වෘත්තිය ගැන. ඔයාගේ කරන මේ වෘත්තීන් ගැන තෘප්තිමත්ද? ඔව්. උපරිම තෘප්තිම. ඔව්. නිකන්වත් කවදාවත් ජීවිතේ හිතර නැද්ද අපරාධි මම රඟපාන්නාවේ, අපරාධි මම මේ ශේෂ්ත්‍රය. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මුලදී නම් එක එකනා ඔලුවට දාන දැම්මා මෙහෙම මේ ශේෂ්ත්‍රයේ මෙහෙම මෙහෙම දේවල් තියෙනවා මෙහෙම කියලා. හැබැයි ඉතින් මං දෙයියන් වීට මට එහෙම කිසි කරදරයක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා මං හරි තෘප්තිමත්. ඒ කාලේ හැබැයි මුලදී මං හිතුවා අපෝ මෙහෙනම් මේ හරියන්නේ අයින් වෙන්න ඕනේ කියලා. එහෙම හිතපු අවස්ථා තිබුණා. එනට දැන් එහෙම දැන් බලද්දී ඔව් වෘත්ති මට්ටමින් මුතු තුල තිබෙන අවසාන අරමුණ මොකද්ද? ඉදිරිය ගැන මොකද තියෙන අරමුණ? නෑ, මගේ ඉස්සරහ ඉදිරියක් ගැන හිම මං හිතන කෙනෙක් නෙමෙයි. මේ මොහොත ජීවත් වෙන්නේ. ඔව්, මම ඉදිරිය ගැන හිතලා මම සමහර වෙලාවට ඒක නොවුනොත් එහෙම දුකක් නේ. ඉතින් ඒකට මං කැමති නෑ. එනේන විදිහට එනේ ගහන මැස්ස ගහනවා කියලා ඉන්නේ. ඒ එකක් මගේ තියෙනවා. වැලේ නතර මැස්ස ගහනවා. තැනේ හැටියට එනේ ගහනවා. ඒක තමයි ජීවත් වෙන්නේ. හරි. අපි එහෙනම් යන් තව අංකයකට. තව? ඔව්, අංක තියෙනවා සෑහෙන්න. දැන් මුතු ඔයාලට මේ හොඳට හිතලා බලලා මේ මැදලා උත්තර දෙන්න පුළුවන් හොඳේ. ආ, එහෙමද? ආ, අංක 7. අංක 7. ඉන්න මං. ඉන්න මොකද්ද කියලා. හා, කොහොමද? මම කලින් උත් ඇහුවා. කොහොමද තමයි අපි ප්‍රශ්න කාණ්ඩේ මෙදස්ල ජීවිතය කොහොමද? ආ, ටිකක් කාර්ය බහුලයි. ආ. වැඩ කරගෙන යනවා වැඩි. දැන් මේ මං හිතන්නේ මේ ජනවාරි නිසා වෙන්න ඇති. පෙබ්‍රවාරි පොඩ්ඩක් අඩු වෙනවනේ. ඉතින් ඔය අඩු මාසයක් කියලා මේ මිනිස්සු අර හිතාගෙන ඉන්න එකක් තියෙනවනේ. ඉතින් ඒ නිසා නැත්තම් මේ මාසෙ ටිකක් මං හිතන්නේ වැඩ වැඩි. වැඩ වැඩි මාසයක්. ජනවාරි
වැඩ වැඩි. උමුතු සාමාන්‍යයෙන් තමන් කරන වෘත්තිය වෙනුවෙන් තිබෙන කැපවීම කොහොමද? හුඟා කැප වෙන කෙනෙක්ද? ඔව්. මං කොහොම වුණත් මං මේ වෙලාවට වැඩ කරන්න ගොඩක් වෙලා ට්‍රයි කරනවා. ගොඩක් වෙලාවට මම වෙලාවට වැඩ කරන්නේ. ඉතින් මං ගොඩක් වෙලාවට වැඩ කරලා මම නිකන් බලාගෙන ඉන්න වෙලාවලු තියෙනවා. ඒක කමන්නේ. ඔව් මගේ පාට් එක හරිනේ. ඉතින් එහෙම ඒ වගේ ඉතින් තියෙනවා. ඒ වගේ තියෙනවා. මුතු ලස්සන උත්තරයක් මේකට දෙන්න. ඒකේ උත්තර දෙන්න කලින් කවුද ඇවිල්ලානේ කතා කරන්න. අයිබුවන්. කවුද? TV එකේ සද්ද හොඳටම වැඩි. නේද? අඩු කරමුද? මං උත්තරේ දෙන්න යන්නේ. දෙන්න දෙන්න. ඔයාගේ නම කියන්න ඉස්සෙල්ලා. නම රංජනී. ඔව් රංජනී මහත්මිය කොහෙන්ද? මම කැලණි. මොකද උත්තරේ? ලංකාව. ලංකාව. බලමු ලංකාවද කියලා. ස්තුතියි කතා කරාට. මුතුත් එක්ක කතා කරනවද? නෑ. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි අපිට කතා කරාට. ඊළඟ ප්‍රශ්නෙට යන්න ගියේ මං කිව්වට ලස්සන උත්තරයක් දෙන්න කියලා මුතු. සමාජය ගැන මුතු තරංගා දකින්නේ කොහොමද? හරි භයානකයි. ඒ කියන්නේ මේ කෙටිම කොතරම් භයානකයි? ඕ කෙටින් උත්තර දෙන්න පුළුවන් නේ? ඔව්. නෑ 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 කෙටි. නෑ මං මෙහෙමයි මං ගොඩක් කාලවට සමාජය ඒ කියන්නේ මම හැම වෙලෙම හිතන්නේ මගේ ඇස් දෙකට වඩා මම S1000ක් මන් දිහා බලාගෙන ඉන්නවා කියලා. එහෙම හිතලා තමයි මම වැඩ කරන්නේ. ඉතින් සමාජයෙන් ගන්න දේවල් තියෙනවා සමාජය ඒ ගොඩක් ඒවා තියෙන්නේ අනවශ්‍ය දේවල්. සමාජයේ ඉතින් මට එහෙම තමයි දැනෙන්නේ මන් දන්නේ ඇයි කියලා. මට දැනෙන්නේ මම අපි ගැන වුණත් ඕනාට වඩා මිනිස්සු හොයලා බලනවා වැඩි. එතකොට සමහර වෙලාවට අපි වැරදි කියලා හිතෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒ වුණාට ඒක නෙමේ ඇත්ත අපි ඇත්ත හොයලා බැලුවොත් ඒක නෙමේ ඇත්ත. ඉතින් සමාජයෙන් ගොඩක් ගලවට අපිව නරක නම් වලට පටබඳින අය කියන්නේ. ඔව් අපි දන්නේ නැති දේවල් කියලා. දන්නේ නැති දේවල් කියලා. ඉතින් ඒ වගේ දේවල් මං හිතන්නේ සුදුසු නැහැ හැම මිනිස්සෙක්ගේම ඔළුව විකෘති කරන දේවල් නේවා. ඉතින් මං ඒවට කැමති නැහැ. කැමති නැද්ද මොනා කරන්ද අපිට ඔය සමාජ ජීවත් වෙන්න වෙනවා. ඒකනේ හා. දවස ආරම්භ කරන්නේ කොහොමද? සාමාන්‍ය මුතුගේ දවස. අපි හිතමුකෝ කලින් දවසේ ඔය කවුරුත් රට යන හින්දා නිදි මරන්නේ නැතුව හොඳ නිින්දක් අරගෙන පහුවෙන්ද පොඩි විවේකයක් තියනවා නම් කොහොමද දවස ආරම්භ කරන්නේ? මම හැබැයි ඇගිලා ගොඩක් කාලවලට මගේ ලෙඩක් තියෙනවා මල් බලන්න යනවා මං වත්තට. මං හරියට ඇන්තුරින් වවන්න. ඉතින් මම බ්‍රෂ් කරලා ඉවරලා මම ඒ වත්තට ගිහිල්ලා මල් අල්ලලා මල් කීයක් එන්න තියෙනවද දැන් අන්න ඒව තමයි මගේ වැඩ. ඉතින් ඒක තමයි මං හිතන්නේ පළවෙනි එක මගේ. හරි. එහෙනම් අපි කොහොමද කියන මේ කාණ්ඩේ ඊළඟ ප්‍රශ්න ටික අහන්න කලින් විරාමයක් ගන්න හදන්නේ. මතක් කරලා යන්නම් අපේ දුරකථන අංක 0115209209 0112 342 446. එවන මං කියන්න හදන්නේ අපි පටන් ගන්නට කිව්වනේ අද අපි ප්‍රශ්නයක් ඇහුවා 2015 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගත් රට මොකක්ද කියලා. හරි උත්තරේ දැන් කෙනෙක් දීලා ඉවරයි. නිවැරදි පිළිතුර තමයි ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව කියලා කෙනෙක් කතා කළ මුලින්ම අපිට කිව්වා. ඒ හින්දා අපි දැන් ගෑස් එක දීලා ඉවරයි. ඒ හින්දා අපිටයි කතා කරන්න එපා. අපිටයි කතා කරන්න ප්‍රශ්නට උත්තර දෙන්න කතා කරන්න එපා. මුදුට කතා කරන්න පුළුවන් 0115209209 0112 342 446. අපි ලිට්‍රෝ ගෑස් ගැන මතක් කරන්න ඕනේ. ජාතික ලිප ගිනි සැපයුම තමයි ලිට්‍රෝ ගෑස් කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් සැපයුම් කරු ලෙස දිවයින පුරාම 7000කට අධික වෙළඳ නියෝජිතයින් ගෙන් යුත් වෙළඳ ජාලයක් ඔස්සේ මිලියන 4කට අධික පාරිභෝගික ජනතාවට නිවසටම ගෑස් සපයන ප්‍රධාන සැපයුම් කරු තමයි ලිට්‍රෝ ගෑස් කියන්නේ. ඉතින් ලිට්‍රෝ ගෑස් ඉදින් වටිනා ගෑස් සිලින්ඩරයක් අද දවසේ මුතුටත් හම් වෙනවා. ආනේ. ඔව් අපි යනකොට දෙනවා. ඒ හිල ඔය ලස්සන්ට මේ සින්දුව කිව්වා. එහෙම. ඒක හොඳට ගෑස් දෙන්න කියනවා. අපි ලස්සන සින්දුවක් අහන්න හදන්නේ මුතුගේ.
එකතැනක බොරු බොරු හරි හරිම ලස්සනයි අර මොකද කතා කරයි පියා සසලාගට අපි ඉස්රායින යම රජට තිළඟ මෙහෙම නැකිට්ටා දැක්කදයා හරි අපි දැන් ප්‍රශ්න වලට යන්න හදන්නේ ඊළඟ අපිට ප්‍රශ්න ටිකක් තිබ්බනේ අර කොහොමද කියන ප්‍රශ්න කාණ්ඩේ මුතු අපි දවස් ආරම්භ කරන්නට කිව්වනේ අර ඇන්තෝරියම් ආදියා බලලා නේද මල්ලත ගාලේ යත දවස් ආරම්භ කරන්නේ සතියන්ත ගෙවෙන්නේ කොහොමද ගොඩක් කාලවට නෑ නිදා ගන්න වෙලාවල් තියෙනවා සතියන්ත ටිකක් කාර්ය බහුලයි කියන්නේ සංගීත සම්දර්ශන තියෙන ඉවෙන්ට්ස් තියෙනවා ඉතින් ඒවට සහභාගී වුණාම ටිකක් නිදා ගන්න වෙනවා ඉතින් ඒ නිසා රැට කාර්ය බහුලයි උදේට ටිකක් 12 විතර වෙනකන් නිදා ගන්න උසස් පෙළ ප්‍රතිපල කොහමද උසස් පෙළ කළේ නැහැ මම නේ ඊට සාමාන්‍ය පෙළ ප්‍රතිපල ගන්න එන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල මම මතක නැහැ කොහොමද උසස් පෙළ කරේ නෑ ඒ ලෙවල් කරන්න පුළුවන්කම තිබුණා මම කරේ නැහැ කියන්නේ සිස්ටර් ගැතින් තමයි අපිට ලියලා දෙන්නේ මගේ රිසල්ට් එක. මට හරි ආදරේ සිස්ටර්. මේ ඉතින් මං ගණන් ඇත්තටම ෆේල්. ඉතින් ඒ නිසා මේ ගණන් ෆේල් නෙමෙයි S එකක් තිබුණා. ඒ කියන්නේ වෙනා S එකක් තිබ්බාම තව වැඩිපුර කළා මේ S එකක් තිබ්බාම. මේ මම සිස්ටර් ගාවට ගියේ නෑ රිසල්ට් එක ගන්න. මට ආරංචිනා මෙහෙමයි මගේ රිසල්ට් එක කියලා මම ඊට පස්සේ ඉස්කෝලෙන් හොරෙන් ආවා එළියට කොහමද පස්සේ ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා මගේ නංගි මට කියලා නංගි ඉස්කෝලේ යනවනේ මම ඉස්කෝලෙටම ගියේ එයා කිව්වා මෙහෙම ටීචර් කිව්වා එන්නවා මේ ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා ගියේනේ ඔව් කවුරු හරි මට S එකට F එකක් කියලා තමයි මට කියලා තිබුණේ ඒ බයිට තමයි මම ගියේ ඉස්කෝලෙන් ඒ කියන්නේ එළියට ගියේ රිසල්ට් එක බලන්න නැතුව ඊට පස්සේ ටීචර්ස්ලා කියලා තිබුණා මෙහෙම මුතුට එන්න කියන්න මේ ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා ඊට පස්සේ මේ මම ඒත් ඉතින් ගියාට පස්සේ මම ආයි ලැජ්ජීතුන අර ඉස්කෝලෙන් එළියට ගියානේ මම ඔව් අහලා ගියේ සිස්ටර් ගාවට යන්න මට ලැජ්ජාවක් ඇතුණා ඉතින් ඒක පස්සේ මම මට දුකයි දැන් ඉතින් අපරාධි මම ඒ දේ කරේ මෝඩ වැඩේ කියලා හිතනවා මොනා කරන්නද මමයි මගේ යාළුවෙක් ඒක තව යාළුවෙක් හිටියා එයයි අපි දෙන්නම එළියට ගියා දෙන්නම කරලා දින හොඳට මොලේ කල්පනා කරලා වැඩක් කවුද ඇවිල්ලා ඉන්නේ කවුරුත් නෑ මම දැක්කර කවුරු හරි එනවා හරි ඊළඟ ප්‍රශ්නේ ඔන්න මන් දන්නේ මට නම් මෙවලක් කියන්න බෑ මාසික ආදායම කොහමද දැන් ඕක තිබුණනේ ඇහුවා නේද වෙලා නේ 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 එහෙම පළවෙනිටම ගත්ත මුදලනේ සාමාන්‍ය වෘත්තිය සඳහා අය කරන මුදලනේ අර ඒ ඔක්කොම එකතු කරලානේ මාසික ආදායම හැදෙන්නේ බෑනේ කියන්න බෑනේ කියන්න නේද අර එක වැඩේ කියන්නද කොහොමද ඔක්කොම කියන්න නෑ නෑ එහෙම ලොකු ආදායමක් ලබන එක නෙමෙයි මම මේ සාමාන්‍ය විදිහට හැමෝටම දරන්න පුළුවන් ගානක් මම ගන්න ඒ නිසා ලොකු ගණන් එහෙම මාසික අන්තිමටම හම්බ වෙනවා කියලා කියන්න අමාරුයි. ආ කවුද ඇවිල්ලා ඉන්නේ නීෂා? හෙලෝ. ඔව් නීෂා කොහෙන්ද? මම ඇඩිගමින් කතා කරන්නේ. ඔව් කතා කරන්න මුතු ඉන්නවා. මට මුතුවක් අතේ කතා කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. හෙලෝ. මුතුවට ගොඩාක් මගේ රසිකාවියා. ආ කියන්න නංගි. මම එයාගේ නාට්‍ය බලන්න තියෙනවා. සමාවෙන්න ඕනේ නංගිව මට මතක නෑ මෑතක මගේ නාට්‍ය ගියේ නැති නිසා මං හිතන්නේ ඔවා පරණ එකක් ගැන කියන්නේ ඒ නිසා මට මතක නැත්තේ ඔ ගොඩක් පරණ එකක් ගැන මට ගෙදර ටීවි තිබුණේ නැහැ අක්කේ ඒ මම එයා ගෙදර ගිහිල්ලා දැන් ටීවි බලන්නේ දැන් අපි ගෙදර දැන් හතියක් වගේ වෙනවා ටීවි එක අරගෙන යන්තම් ඇති දැන් පුළුවන් මුතුගේ නාට්‍ය ටික ඔක්කොම බලන්න ඉස්සරහට එයා හුද්ද නාට්‍ය ටිකක් කරන්න බලාගෙන ඉන්නේ අනේ ගොඩක් ස්තුතියි නංගි අනේ බොහොම ස්තුතියි නංගි ඔබලගේ ආදරේ තමයි මම මෙහෙම ඉන්නේ හරි ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි ඔයාලට කතා කරාට අපිව නිතරම බලාගෙන ඉන්නවා කිව්වා. ඒකටත් ස්තුතියි. හැමදාමත් අපිත් එක්ක ඉන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි පුරස්නේ. කියන්න මොකදනේ ඔයා විතර බලනකොට තරන්නේ දෙන්නේ. මුතුගේ ජීවිතේ මුල්ම පෙම්මතා මුණ ගැහෙන්නේ කොහොමද?
දැමේ මම මුල්ම කියලා මම ඊට පස්සේ දැන් හොඳේ මම මුකුත් කියන්න එපා මුල්ම පෙම්වතා කියන්නේ ඔව් පෙම්වතෙක් වෙන්න ඉස්සලම යාළුවෙක්ද ඔව් යාළුවෙක් යාළුවෙක් කියන්නේ වැරදි මගේ පුංචි කාලේ උත්සව තියෙනවනේ අපේ උත්සවයකදී තමයි මගෙන් යාළුවෙන් නැහුවේ ඊට පස්සේ තමයි යාළු සම්බන්ධතාවය ඇති වුණේ අවුරුදු 8කට පස්සේ ඒ අහල 8කට පස්සේ තමයි යාළුනේ ආ ඒ කියන්නේ දැන් මේ යාළු වෙන්න අහලා අවුරුදු 8ක් ගියා යාළු වෙන්න ඔව් ඇහුවට මම කැමති වුණේ නෑ පුංචි කාලේනේ ඇහුවේ ඊට පස්සේ ඕ ලෙවල් කරාට පස්සේ තමයි මම කැමති වුණේ ආ ඉතින් ඒ නිසා ආ ඉතින් හිතා ගන්නකෝ කොච්චර පුංචි කාලේද මගෙන් අහලා තියෙන්නේ කියලා ඉතේ මේ මම්මේ කල්පනා කරේ මාසෙත් තිබ්බ ඉවසීම අවුරුදු 8ක් ඉවසගෙන මුතුම පතාගෙන හිටියා නේද හා උපන්දින සමරන්නේ කොහොමද එහෙම නෑ මං ගොඩක් වෙලට මං සමරන්නේ නෑ එහෙම එකක් තියෙනවා සර්ප්‍රයිස් කරන ඒවා තියෙනවා මගේ මට අනිත් කට්ටිය මුතු ඔව් ඒ ආරෙන්න මම මෙහෙමයි ඔය දැන් සමහරු යනවනේ ඔය අනාථ නිවාසවලට ඒවට මට ඉතින් මම ගොඩක් ඒවට යන්න නෑ නංගි මම කැමති නෑ ඒතුව මට අර මේක බලන්න බැරි එකක් තියෙනවා මට සාමාන්‍ය එහෙම රෝගයක් තියෙනවා රෝගය ඒ වගේ තැන්කට ගියා මුතු සංවේදී ඔව් අන්න ඒක මට ඒක දරන්න බෑ ඒ නිසා මං ගොඩක් වෙලාවට ඒ වගේ තැන්වලට යන්නේ මගේ යාළුවන්ගේ උත්සව තියෙනවනේ බර්ත්ඩේ උත්සව ඒ තැන්වල ඒකටවත් මං සහභාගී වෙලා නෑ ජීවිතේට ඉතින් එහෙම ඒ නිසා මං ගොඩක් වෙලාවට ගෙදර තමයි දෙන්නේ. හරි අමුතු කෙනෙක් නේද? අන්තිම ප්‍රශ්නේ කොහොමද කියන ප්‍රශ්න කොටසේ ජීවිතය කියන දේ දකින්නේ කොහොමද? මං හිතන්නේ ජීවිතේ අපිට ගොඩක් මේ අපිට අපි මිනිසෙක් වෙලා අපි උපදලා තින්නේ උඹ විඳලා වරෙන්කෝ කියලා වගේ එහෙම එකක් මට හිතෙන්නේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ අපි විඳවන එක හැමෝම. විඳවන එක කියන්නේ දුක. ඔව්. අපේ ගොඩක් අපි කොච්චර hina වෙලා හිටියත් අපිට දුක කියන දේ උරුමයි. අන්න එහෙම එකක් තියෙන හැම මිනිස්සයටම. දැන් මං කොච්චර hina වෙලා හිටියත් මගෙත් තියෙන එහෙම ප්‍රශ්න. ඔයා කොච්චර hina වෙලා තියෙන සමහර තැන්වලදී අපි දුකින් ඉන්නේ. ඔව්. ඒ නිසා මං ගොඩක් කලවට හිතන්නේ මේක මේ ලෝකෙම අවලා තියෙන්නේ උඹ විඳවලා වරෙන්. නැත්නම් අපිට නිවන් යන්න පුළුවන් කියනවනේ. ස්වර්ගයට යන්න පුළුවන් කියනවනේ. අපි කරපු කප්පේර පිං ඔක්කොමත් එක පව් එක ඒක අපි විඳින්න ඕනේ විඳින්න ඕනේ ඒ විඳින්න තමයි අපි මේ විඳවන්න තමයි අපිව මේ දාලා තියෙන්නේ මේ මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන කියලා මට හිතෙන්නේ ඉතින් ඒ නිසා මං මගේ ජීවිතේ නම් මං විඳවනවා කියලා ගොඩක් අය කියනවනේ ඒ විඳවන එකට මං කැමති නෑ මගේ අපේ සහෝදරයෝ ගොඩක් අය ඒ කියන්නේ සහෝදරයෙක් ශිල්පීන් නියෝ මේ අපේ ලෝකෙින් වටේ ඉන්න කට්ටිය ගොඩක් අය කරන්නේ විඳවන එක මම ඒකට කැමති නෑ මං කියන්නේ විඳින්න කියලා ජීවිතේ. ඉතින් ඒක මං හිතන්නේ ඔළුවෙන් කරන්න ඕන දෙයක් ඒක හිතලා කරන්න ඕන දෙයක්. ඉතින් සමහරු විඳෝ ඉන්නවා. අන්න එහෙම එකක් තියෙනවා. මං ඒකට කැමති නෑ. එහෙම ඉන්න එකේ තේරුමක් නෑ. කොහොම හරි ප්‍රශ්න දිහා සුභවාදීව බලලා ජීවිතේ විඳින්න පුළුවන් පැත්තකට අපි හරව ගන්න ඕනේ. අන්න එහෙම තමයි මෙයා ඉන්නේ. අපිත් ඉන්නවා එහෙම කියලා තමයි කියන්නේ. කවුද ඇවිල්ලා තින්නේ? දයානි. Hello. ඔව් ගෑණි කොහෙන්ද? Hello Ivan. පාන දුරෙන්නේ. හරි ලස්සනයි දවස. අද මුතු ඇවිල්ලානේ. ඒකනේ. Hello. Hello hello. ඔව් කියන්න. කොහොමද ඉතින්? හොඳයි හොඳින් ඉන්නවා. ඔයා හරි ලස්සනයි. අනේ බොහොම ස්තුතියි. අනේ හරි සතුටුයි කතා කරන්න දැකීමත් අනිත් එක ඕගොල්ලන්ට කතා කරන්න බෑ අපිට සියතේක නම් අනිවාර්යෙන් දෙනවමයි ඕනම කෙනෙක් ආවම කතා කරන්න නම්බර් එකට අග්ගාලා ගන්න පුළුවන්. ආ ඒකනේ. ඕ ඉතින් කියන්න කොහොමද? හොඳයි හොඳින් ඉන්නවා මම. අනේ හරි ලස්සනයි ඔයාගේ ඉදිරි කටයුතු කරගෙන යන්න ඒ මැටිට මට ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන්. ආ එතනින් ඉල්ල ගන්න. තව එකක් තියෙනවා හෙලෝ ඔව් කියන්න මේ අරුණි නේද අපේ සියතේ එකේ ඉන්නේ ඔව් 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 මේ ඔයා හරි ලස්සනට ප්‍රෝග්‍රෑම් එක ගන්නවා මේ මැදයට උදේ ගියා නේද දේශීය වෛද්‍ය ඔව් ඇත්ත දෙකක් හරිම ෂෝ අනේ ගොඩක් ස්තුතියි ඔයාලට ඔයා කතා කරන ඕගොල්ලන්ගේ සියතේකට ගොඩාක් ස්තුතියි ධෛර්ය ශක්තිය ඔයගොල්ලන්ගේ මුළු ටීම් එකටම ලැබෙන්න ඕන සභාපතිතුමා ඇතුළු අනේ ගොඩක් ස්තුති ආදරේ අපි මම ඔයිට ඉස්සෙල්ලා මේ ඔයගොල්ලන්ගේ සියතේකෙන් මේ ගයන් විතරන මාත්මයාගේ නම්බර් එක ඉල්ලුවා අනේ ඒ වෙලේ මට ලියාගන්න බැරි වුණා ඒ කියන්නේ නම්බර්ස් අඩු වුණා මට ටග් ගාලා ලියාගන්න බැරි වුණා ඒ වගේම ගොඩාක් ස්තුතියි ඒ වගේම 2018 ලැබුණ අවසර ඔයගොල්ලන්ට
ගොඩාක්ම මේ නව හොඳ නව වසරක් වෙන්න ඕනේ. මම දන්නේ මම වට සතුටින් කතා කරන්නේ. අනේ උදේ ඉඳලා 30 එක අහගෙන ඉතින් මට මුතුගේ නම්බර් එක දෙන්න පුළුවන්ද? ගන්න ගන්න. හරි. ඔව්. අපිට කතා කරලා ගොඩාක් ස්තුතියි. ඔයා අපි දැන් කතා කරලාට පස්සේ දැන් කතා කරලා අපි ඉවරයි. ඔයා දුරකථනය මේ විසඳි කරගන්න එපා. අපේ නිෂ්පාදන කණ්ඩායමගෙන් මුතුගේ නම්බර් එක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම දයන්විතර මහත්මගේ නම්බර් එකත් අවශ්‍යයි කිව්වා. අරගන්න පුළුවන් වෙයි. ඔයාට ගොඩක් ස්තුතියි කතා කරාට. ඒ ආදරේ කොච්චර වටිනවද අපිට නේද? එච්චර තමයි ඉතින් අපිට තියෙන්නේ. සල්ලි මම ගොඩක් වෙලාට මං නංගි සල්ලි හම්බ කරපු එක්කෙනෙක් නෙමෙයි. හම්බ කරත් වියදම් කරන එක්කෙනෙක්. ඉතින් මම හම්බ කරලා තියෙන්නේ ඔය දේ විතරයි. මිනිස්සු තමයි මිනිස්සු විතරයි. හොඳ මිනිස්සු විතරයි මං හම්බ කරලා තියෙන්නේ. එහෙනම් මට තව අංකයක් දෙන්නකෝ. ඔය අමාරුයි දැන්නේ මම දන්නේ මම. රත්තු පාට. අනේ අංක 8. කවුද? මේ දැන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න ටිකක් තියෙනවා හොඳේ. දන්නනම් දන්නව නැත්තන් නෑ. මොකද අපි ඔක්කොම දැනගන්න ඕනේ නෑ ඉන්නවා කියලා නේද? ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති කවුද? අතරියාද? නෑ නෑ නෑ. විලියම් ගෝපල්. හරි. මේ වන විට ඔබේ ජීවිතයට වඩාත්ම සමීප පුද්ගලයා කවුද? නිශාන්ත ජයවර්ධන. අයියා එච්චර සමීප. එයා මගේ ආදරේ නිසා. හරි අපිට ඕවා ගැන අහන්නත් එක කොටසක් එනවා අපි අහන්නම් ඒකට. වෘත්තිය තුළ ඔබේ ජීවිතයේ ගුරුවරයා කවුද? වෘත්තිය ජීවිතයේ ගුරුවරයා කවුද? රංගන වෘත්තිය නම් ගුරුවරයා කියලා එහෙම කියන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ විශේෂ එක්කෙනෙක් කියලා කියන්නේ නැහැ. හැමෝගෙම මම ගුරුහරකම් ගන්නවා. මම සාමාන්‍යයෙන් ඇඩ් කරන්න ගියත් ප්‍රවීණෙක් කවුරු හරි ඉන්නව නම් ඒගොල්ලන්ගේ මගේ අඩුපාඩු තියෙනව නම් හදන්න කියලා තමයි මම පටන් ගන්න වැඩේ. ඉතින් ඒ නිසා මට හැමෝම ගුරුවරුකම් දුන්නයි ඉන්නවා. ඉතින් ඒක එක්කෙනෙක් කියලා කියන්න බෑ. ජීවිතයේ පූර්වාදර්ශී චරිතය කවුද? මුතුගේ ජීවිතේ. අපි කියන රෝල් මොඩල් කෙනෙක් කියලා එහෙම කෙනෙක් ඉන්නවද මුතුට? නැහැනේ. මං හැබැයි හරි ආසයි මේ කවුද? හැබැයි චරිත ඒ කියන්නේ ඇක්ටින් පැත්තේ මං ආසයි ස්වර්ණ මල්ල වරච මහත්මියට. ඉතින් ඒ ආට මං කැමතියි. හා කවුද? ඉන්ද්‍රාණී මහත්මිය කතා කරනවා අපිට. ආයිබෝන්. හෙලෝ. ඔව්. දැන් අපිට ඉන්ද්‍රාණී මහත්මිය අරගත්තේ. කවුද මේ කතා කරන්නේ? යාගේ දුවද? නේ කියන දුවගේ නම? පවනි. හා පවනි ඉන්න මුතු අක්කා ඉන්නවා කතා කරන්න. අක්කද ඇන්ටිද මන්දා? ඉතින් පවණියෝ පේන්නේ නැහැ අපිට නේද? අපි ඇන්ටිලාත් දන්නේ නැහැ ඔයාට කතා කරන්නකො. හෙලෝ පවණි. අනේ පවණි කට් කරගත්තානේ. ගොඩාක් ආසාවෙන් මුතුර කතා කරන්න ඕනේ කියලා ගත්තා. ආයෙ කතා කරන්න අපිට. හරි. මුතු 2014 20/20 ලෝක කුසලානය ලංකාව දිනා ගත්තා. හරිද? හරිද? ඔයා වෙන කල්පනා කරගෙන හිටියේ. ඔයා උත්තරෙත් එක්කද කියන්නේ? නෑ 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 ප්‍රශ්නේ අහන්න මම මේ එන්නේ හිමීට. 2014 20/20 ලෝක කුසලානය ලංකාව දිනා ගන්නකොට ලංකාවේ කණ්ඩායමට නායකත්වය දුන්නේ කවුද? 20/20 නම් ලසිත්. ඔව්. එයා තමයි. මාලින්කද? ඔව්. ඒක නම් තන්නේ කර කතාවට ආවේ නේද? ඒක මට නිකන් නෑ 20/20 කිව්වම අර ගොඩක් කලකට මට මතක හිටියේ එයා මතක හිටිනවනේ ලසිත් මාලිංග. හරි ඊළඟ කවුද කාණ්ඩේ ඊළඟ ප්‍රශ්නේ ඔබේ දෙමෝපියන් කවුද? දෙමෝපියන් කවුද? කියන්නේ නම් කියනවාද? තාත්තා MDD පීරිස්, තාත්තා අම්මා මේ රීටා ජුලියට්. ඊයේ ඔච්චර කතා කරන්නේ නෑ අර මුල අකුරු ඒව මෙව ඒව අමතක වෙනවා. හරි ප්‍රියතම නළුවා නිලිය කවුද? නිලිය ස්වර්ණමල්ල වරච්චි මහත්මිය. නළුවා කමලද්‍රාජ් මහත්මයා. ඒ අපේ රටේනේ. ඕ දැන් අපි නෑ 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 මම එහෙම තියෙන්නේ අමතර එකක් අහන්නේ නෑනේ. දැන් අපි ආපු ගම ගමුක අපි ඉන්දියාව අපි අසල් වෙච්ච රට. කාජල්. ඔය ටිකක් ඒ වගේ. අයියෝ. ඇත්තනේ. අනේ මං උඩේයි ඔලක. ඩාංගර ඇදිලා පහලට එනවා ඒ වුණා. හරි දැනට ඔයාගේ ළඟ නැති නමු. නළුව ඇහුනේ නෑ නියම. කියන්න ඕව අමතක වුණා. නළුව අර්ජුන රම්පල්. අර්ජුන රම්පල්. දැනට මුතු ළඟ නැති නමුත් ජීවිතේට ලං කරගන්න කැමතිම කෙනා කවුද? දැන් දැනට ඔයා ළඟ යන්නේ නැහැ කියලා හිතන්නකෝ. දැන් දැනට එයාව ලැබිලා නැහැ. හැබැයි ඔයාට අවස්ථාවක් ලැබුණොත් එයාව තමයි ජීවිතේට වැඩිම ලං කරගන්න කැමති. එහෙම කෙනෙක් ඉන්නවා ජීවිතේ. ලං කරගෙන ඉවරයි නේ මම. ඉවරයිද? ඒ නිසා මට එහෙම ලං කරගන්න විශේෂ මට හැබැයි ලං කරගන්න කියන්නේ දරුවෙක්
ලංකරගන්න ආසයි. අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඕ නැතුව ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඔයා ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක. හරි ෂෝකේ උත්තරේ හරි. ප්‍රියතම ගායකයා සහ ගායිකාව. ගායිකාව සුජාතත් නායක මහත්මිය. තව ගොඩක් ඉන්නවා. මම ගොඩක් පැරණි අයට තමයි මම අහලා තියෙන පුරුදු අහලා පැරණි අයගේ සිංහල. සමුතු වැඩි ප්‍රගායනා කරන්නේ දැන් ඒ වගේ ගීත. ඔව් ඒ වගේ. ඉතින් සුජාතත් නායක මහත්මිය. එතකොට ගායකයා ජෝතිපාල මහත්මිය, මිල්ටන් පෙරේරා මහත්මිය ඒගොල්ලෝ. සුජාතත් නායක මහත්මිය ප්‍රියතම ගායිකාව කිව්වා. අපිට සංගීතය ඕනේ. සංගීතනද පොඩි කොටසක් කියන්න එහෙනම් සුජාතත් නායක මහත්මියගේ ආසම ගීතයකින්. පොඩ්ඩක් මයික් එක ඕනද? ඔව් ගන්න. සීතල රටේ මීදුම වෙටේ නොබර වී මාහද ඉපිලි නැලවේ විනෝද ලෝකේ මේ නැලවේ විනෝද ලෝකේ සීතල රටේ මීදුම වෙටේ නොබර වී මාහද ඉපිලි නැලවේ විනෝද ලෝකේ මේ නැලවේ විනෝද ලෝකේ ඇති ඇති හරි ලස්සනයි. අන්තිම ප්‍රශ්නේ කවුද කියන එකේ මුතු තරංගා කියන්නේ කවුද? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාට අනුව ඔයාම කියන්න ඔයා මොන වගේ කෙනෙක්ද? හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඕනාට වඩා ප්‍රශ්න ඔලුවට ගන්නෙ නැති, කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති. ඒ කියන්නේ ලොකුකමකට නෙමෙයි. කාටවත් වදයක් වැඩි හොඳට නේද ඉන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කාගෙන් හරි බලාපොරොත්තු වුණාම දෙයක් එයා අපිට නොදී හිටියොත් අපිට හරියට දුක හිතෙනවා. මං ඒකට ආස නැහැ. මං මගේ යාළුවන්ට හැමෝටම කියන්නේ කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අනිත් එක මම සාමාන්‍යයෙන් මගේ මම දුන්න දෙයක් කවදක්වත් මතක තියාගන්නේ නැහැ. අන්න එහෙම එක්කෙනෙක්. මට මතක නැහැ කවුරු එක සමහරු කියන මුතුවා මට මේක දුන්නේ මේක දුන්නේ ඒ වුණාට මට මතක නැහැ. එතනින් පස්සේ මං අයින් කරනවා දුන්නට පස්සේ. දුන්නද ඒක ඉවරයි. හරි. එහෙම කෙනෙක් තමයි ඔයා. ඔයත් එක්ක අපි තව දේවල් කතා කරනවා. ඉතින් මුතු ඇවිල්ලා ඉන්නේ. අද ඔයගලන්ට කතා කරන්න පුළුවන් 0115299 0112 0112 එක වෙනකන් අපි ඉන්නවා මුතු. දැන් බ්‍රේක් එකේ තේ එකක් හිම වීලා හොඳට ෆ්‍රෙෂ් වෙලා ඉන්න සින්දුවක් කියමු. හා. ඔක්කන්ද වෙලා තුරුණු වී සිත ඔක්කන්ද වෙලා
உக்கந்த விழா சித்து உக்கந்த விழா தொரு நுவியே சித்து உக்கந்த விழா ඔක්කන්ද වෙලා මොකද වෙලා දැන් අපිට හරි අපි එහෙනම් ප්‍රශ්න කාණ්ඩයකට යන් වෙලා යනවනේ දෙන්න අංකයක් ඔයා මේ බ්‍රේක් එකෙන් පස්සේ සම්පූර්ණ වැඩේ වෙනස් කරලා ඉන්නේ යක්කේ හොඳේ පහ අත උර ගන්නෙම අනේ මන්දානේ මොකක්ද තමයි ප්‍රශ්න ටික ජීවිතයේ තේමා පාඩය මොකද්ද වෙන දට මෙතන වාඩි වෙච්චයි කියපු ඒවා අනුව මංකන් කියන්න අට උදහැඳන කන්ස් අනිත්තයට කරදරයක් නොවී ජීවත්වීම පුළුවන් හැමවෙලාම අනිත්තයට උදව් කිරීම ඔන්න ඔවාගේ ඔයාගේ ජීවිතයම කදදීම මගින් වෙන්න ඕන දේ විතරක් මං හිතන එක ඒක තම මංහිතන මගේ මංහිතන විදිිය ට අනිත්තයකින් වෙන්න ඕන දේගෙන මං හිතන්නේ මගෙන් වෙන්න ඕන දේ තම මං හැමවෙලින් හිතන්නේ ඒක තම මං හිතන්නේ මගේ ඒකයි තේමා පාටේ ලහිරු ඇවිල්ලා ඉන්නේ ලහිරු ලහිරු කොහෙන්ද මම පොළොන්නරුවෙන් අක්කේ කියන්න අල්ලි කොහොමද හොඳයි ඔයාට කොහොමද හොඳයි ඔයා මුතුවක් අර කතා කරනවා නේද ඔව් කතා කරනවා කතා කරන්න එහෙනම් හෙලෝ හෙලෝ අක්කේ ඔව් කියන්න බොහොම ස්තුතියි මේ ඔයාද හොර ගෙඩිය වගේ ගෙදට වෙලා හිටිය නේද ඉස්කෝලෙ ගිය නැද්ද බොරු නිවාඩුවක් අපිට ඔය කාල තිබ්බ ලෙඩ ටික තමයි මේ බඩ රිදෙනා උන්න වගේ දැන් බඩ රිදිලා හරිද දැන් හෙට උදේට ඇදයි බලාගෙන කියන අල්ලි ඉතින් කියන්න හරි අපි බලාගෙන ඉන්න එහෙනම් ආයදසක් කතා කරන්න ඊළඟ ප්‍රශ්නේ උත්තරේ දෙන්න දැන් මුතු පාවිච්චි කරන වාහනය මොකක්ද වාහනයමට නෑ තාම තාම කියන ඉස්සර තිබුණ දැන්නෑ මේ දවස්ටි කියන ඒක ගන්න ඇත්තේ ගන්න ඕනේ ගන්න ඉන්නේ හොඳ ගන්න බලාපොරොත්තුවෙන්නේ මං ආසම වාහනින රේජ් රෝව එක එට මාටි මටක ගණඩ වෙන්න ඒක හීනයක් විතරයි නෑ මගේ එහෙම මේ වාහනයට අන්න ඕනේ මම ඊළඟට කියන එහෙම එකක් නෑ ගොම රෝධහතර තිනුන ඇති රෝහතන රෝධහතර යනවන හරින ඒද ගමන යන්න තිරන එච්චර මුතු වඩාත් ප්‍රිය කරන ආහාරයමකක්ද ආහාරය වැඩිපුරම කන්නාස මනා කොස් කොස් වැඩත්ම කැමති චිත්‍රපටිය නිධානය ඔබේ නමේ අපි නොදන්න කොටස මොකක්ද නිලුපුලි ශ්‍රී නිලුපුලි ශ්‍රී නිලුපුලි ඒකන මුතු තරංගා ශ්‍රී නිලුපුලි අවසාන වරට මුතු කියව පොත මොකක්ද කියවනකොට මං කිසි වැඩක් කරන්න ගෙද වැඩක් නෑ වෙන වැඩක් නෑ කියැන ඒ පොත ඉවර කරනකම මට ඉවසුමක් නෑ තිය නිසා මං සාමන ස්ක්‍රිප් එකක් අම්බුනාමත් ඒවයි මං මේ පෑගානෙන් කියවනවා මට එහෙම ඕනෙ ඔක්කොම ඉවර කරන්න එහෙම ලෙඩත් තියෙන ඉති නිසා මං මගේ කාලේ මම කනව කියලා මට තේරෙනවා මං කියවනවා අඩුයි හොඳයි එහෙනම් මුතු අත්තනි ප්‍රශ්නේ ලග්නය මොකක්ද කන්‍යා කන්‍යා ලග්නය හිමි උපන් මේ කුමරිය ගැන ඉස්සර අපි දැනගන්නවා ශෂිකත් එක්ක කතා කරලා ශෂිකා වත්තලින්ද මං අනවාසී හරි ඇවරු ඇත පාර පැත්තහෙම යන්න එපා අප නිශ්වාාතින චලනයෙන් ඒ පාරය පැත්ත පලාත යන්න පවා වනවාසල වෙන්න ඉතින් කෝමද හොඳයි අපි හොඳින් ඉතිං වාට කෝමද ගොඩක් හොඳයි මේ
එන්න තියෙනවා ඉස්සරහට බලමු ඉස්සරහට එයි හොඳ ඒවා. බොහොම ස්තුතියි කතා කරාට. හරි ස්තුතියි කතා කරාට ඔයාට. එහෙනම් උතු වඩාත්ම ප්‍රියකරන ඇඳුම මොකද්ද? ප්‍රියකරන ඇඳුම කියන්නේ මං කැන්ඩියන් එකට ආසයි. සාමාන්‍ය ගමන් බිම යන මේ වගේ කුර්තා ටොප් එකක් නැත්නම් ටී ෂර්ට් එකයි ඩෙනිම් එකයි එහෙම එහෙම ගවුම තමයි වැඩිපුරක් මම අඳින්නේ. ඒ පහසු නිසා. චරයි. හා. නවෙනි ප්‍රශ්නේ. මුතුගේ දේශපාලන පක්ෂිය මොකද්ද? කිසිම පක්ෂයක් නෑ. නැත. පක්ෂ පාට නැති. මම මේ සාමාන්‍ය මේ දේශපාලනට කැමති නෑ. දේශපාලන හොඳක් නැති කෙනෙක්. මම සමහර වෙලාවට ඡන්දෙ දුන්නා ඒ දවස්වල. දැන් සමහර දවස්වලට දුන්නේ නැහැ. ඔව්. ඉතින් ඒක මගේ වගකීමක් දෙන්න ඕන එක. ඒක සාමාන්‍ය වගකීම් පැහැරලා තියෙනවා. අඩු ගන්න අවලං කරලා හරි එන්න ඕනේ ඡන්දෙ කියලා. ඉතින් සමහර දවස්වලට යන්න බැරි වුණා මට වැඩත් එක්ක. එහෙරෙන්න නැත්තම් මගේ එහෙම දේශපාලනයට මම කොහෙත්ම කැමති නැහැ. මොකද මට ඒක නිකන් ඒක හිස් දෙයක් වගේ නිකන් නෑ හිස් දෙයක් වගේ ඒක නිකන් තේරුමක් නෑ වගේ. හා හරි. එහෙනම් මුතු කියන්න මේ දවස්වල ප්‍රමුඛතාවය දීලා කරගෙන යන වැඩේ මොකද්ද? ඇඳුම් අහනවද සින්දු කියනවද? ප්‍රමුඛතාවයේ වැඩිපුරම මේ දවස්වල වැඩ තියෙන්නේ මොන වෘතියේද? රඟපානවද? නෑ රඟපානේම මේ දවස් ටිකේ නෑ මගේ. මාර්තු මුල සතියේ ඉඳන් පටන් ගන්නෙ ගායන කටයුතු ඉවෙන්ට්ස් ඒව තමයි යන්නේ වැඩිපුර. එයරෙන්න මගේ දෙවෙනි සින්දුව කරා. ඒක විෂුවල් එක කරන්න හිතාගෙන ඉන්නවා දැන්. ආ දැන් අංකයක් තව. ඔය යන්න කලින් ප්‍රශ්න ටික අහගන්න ඕනේ. අංක තුන. ඔය යන්න කලින් මට ප්‍රශ්න ටික අහගන්න ඕනේ ඒකයි. අංක තුන. ළමා කාලය. මුතු ළමා කාලේ ඉඳන් අද වෙනකන් මුතු ළඟ සුරක්ෂිතවම තබාගෙන තියෙන දෙයක් තියෙනවද? පුංචි කාලේ තෑගි හම්බෙච්ච දෙයක් හරි එහෙම නිකන් අරන් තියාගෙන නෑ. මුතු විතරයි සුරක්ෂිත වෙලා ඉන්නේ ඔබ. මේ ෆොටෝ එකක් විතරක් තියෙනවා පුංචි කාලේ එච්චරයි. මොකද ඉස්සර හරියට ගත්ත ෆොටෝ ඒ උනාට අර සවුත් උනා සමහර වෙලාවට. ඉතින් එකයි ෆොටෝ එකයි දැන් තියෙන්නේ. ඔව් දැන් එකයි තියෙන්නේ. එකයි ඔද කීපයක් තියෙනවා නංගි ගාවක් තියෙනවා මං ගාව නම් තියෙන එකයි. එච්චරයි. හා මුල්ම ගුරුතුමිය මොන ගහන මුල්ම ගුරුතුමිය කවුද? අනේ මුල්ම ගුරුතුමිය එහෙම මතක නෑ මට. නැද්ද? හා මතකේ තියෙන කෙනෙක් ඉන්නවද? පාසල් කාලේ තුල කොන්සි ටීචර් මතකයි, පර් ටීචර් මතකයි, සෞන්ද්‍රජ ටීචර් මතකයි. ඉතින් ඒ වගේ ඉන්නවා පද්රාජ ටීචර්. ළමා කාලේ ලැබිච්ච අමතක නොවන තෑග්ග. තෑගි ගොඩාක් මට හම්බෙලා තියෙනවා. මට එහෙම මේ අර ආසම දෙයක් හම්බුනම සාමාන්‍යයෙන් අපිට අමතක වෙන්නේ නැහැ නේ මුතුර නැද්ද ඒව එකක් හම්බුනම. නෑ නෑ මට එහෙම මතක නෑ. නෑ 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 මතක නෑ. තෑගි හම්බෙලා දිනා මතක නෑ. මතක නෑ. මොකද ලොට් එක ඒ කියන්නේ අපේ සාමාන්‍ය තාත්තා හැම වෙලෙම තෑගි බෝග හරියට ගේනවා. ඉස්සර අපි දෙන්නාගිට එමෙට සෙල්ලම් කරන්න. මට එහෙම මතක නෑ මේ මොකද්ද විශේෂම එකක් කියලා එහෙම මතක නෑ. මතක නෑ. හා ළමා කාලේ ආසාවෙන්ම කියවූ පොත. පොඩි කාලේවත් පොත් කියෙව්වද දෙයනේ? අද ගානේ මේ ළමා කතාවක්වත් කියෙව්වා නම් ඒක නැද්ද මතක? නැහැ. මොකද කියලා නෑ මතක නෑ. නෑ. ළමා කාලේ ලැබිච්ච ලොකුම දඬුවම. දඬුවමක් කියලා දඬුවමක් ලැබුණේ නැහැ. හැබැයි තරවටුවක් නැද්ද? එහෙම මට මතක නෑ. මං හැබැයි මොන්ටිසෝරි යන කාලේ මම මේ සමනලි අර විකට ඇඳුම් තරඟ තියෙනවනේ. ඒ තරඟයකදී මේ විකට ඇඳුන්නේ මේක නිකන් සම්දර්ශන තියෙනවනේ එක එක්කෙනා එක එක විදිහට ඇඳලා. ඔව්. ඒ සමනලේට ඇඳලා ඉන්න තිබුණා. ඒක මං හිතන්නේ ඇඳලා මාව මේ ට්‍රේන් කරා අම්මා. අම්මා ඒකත් එක්ක බැලුවා. ඒක නිකන් වදයක් වගේ වුණාද? කොහොම මොකක් කර එහෙම එකක් වුණා. ඒරෙන්න නෑ. ශිෂ්‍යත්වයේ සමද්ද? නැහැ. අනේ හරි. ළමා කාලේ ප්‍රසිද්ධ වේදිකාවට පිවිස තියෙනවද? නැහැ. නැහැ. පුංචි කාලේ දැකපු මතකෙත්ම හීනයක් තියෙනවද? මතකෙටින හීනයක් ගායිකාවක් වෙන්න හිතුවා මට මතකයි. ආ පුංචි කාලේ ඉඳන්. ළමා කාලේ මුතුගේ වීරයා කවුද?
වීර චරිතය සමරක් කලාට දැන් අපි ගෙදරට අපි කියනවානේ තාත්තා තමයි නැත්නම් අම්මා තමයි නෑ මගෙම එහෙම කවුරුත් නෑ වීර මද්දුව බණ්ඩාරවත් නෑ 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 මොකද්ද මේ ආ යමුණ මහත්මිය අවිල්ල ඉන්නවා කතා කරන්න කවුද කොහෙන්ද හලෝ කක්කියා කියන කතා කරන්නේ ඕ කියන්න කොහොමද අම්මට කතා කරන්න ඕන පුළුවන් පුළුවන් හරි වාදිසි නේද හලෝ හලෝ කොහොමද හොඳයි මං හොඳින් වාට කොහොමද හොඳින් ඉන්නවා යාදහන් දැක්සනයි අනේ බොමිස් සරේ කතා කරන්නේ ආ කියන්න අයියෝ අනේ ඒකනේ දෙවනි පාර මුතු දෙවනි ප්‍රශ්නේ විරහව විඳලා තිනවද ඔව් ඒවත් කියනුන් දැන් ඔක්කොම යාට දෙන්න ඕනි ටෝකක් පොඩේ ලස්සට කියන්න මොනිකන් අර දුකයි විරහව විඳලා තිනවා විරහව විඳලා තිනවා සාමාන්‍ය මුතු මෙහෙම කියන්නේ හරි මං හෙවහන්න මුතුට විරහාවක් දැද එක එකයි වෙනස්නේ මුතු දරා ගන්න විදිහනේ යකද විරහාවක් දැනුණාම මේ දුක එක එකනට වෙනස් දැන් මුතු කොහොමද එහෙම දුකක් දරාගන්නේ විරහ දුක දරාගත්තේ කොහොමද මං ඉස්සලම කරපු වැඩේ ඉතින් දවස් ගාන කඩන එකනේ ඒක කරලා ඉවුනාට පස්සේ ඔළුව නිකම් ඉතින් හදා ගන්න මොකටද මම කැත වෙනවා අඬන එකෙන් ඔව් ඉතින් ඊට අමතරව ඉතින් මං කල්පනා කරනවා ඒ ඉතින් මාව මාව එපානම් මම මොකටද යා වෙනුවෙන් බොරුට අඬන්නේ කියලා එහෙම හිතනවා ඔව් ඉතින් ඒ නිසා එහෙම හිතාදා ගන්න එහෙම තමයි හිතාදාගන්නේ රෝහිණි මහත්මිය ආයිබෝවන් ආයිබෝවන් වේයන් ගොඩින්දන් කතා කරන්නේ කියන්න කොහොමද ඔව් ඔයාලා දෙන්නටම ලැබව අලුත් අවුරුදු සුබ අලුත් අවුරුද්ද කියලා ප්‍රාර්ථනා කරනවා ආටත් සේව වේවා කියන්නේ ඇත්තටම මේ මුතු අද හරි ලස්සනයි. අනේ බොහොම ස්තුතියි. ඔය ඇත්තටම හැමදාම හරිම ගොඩක් චාම් ඒ චාම් තමයි අපි හරි කැමති. හරි කියන්න. ඔයාගේ ටෙලිනාට් එක තිබලනවා. අහහ. මේ පිළිදු කියලා තමයි ලස්සනයි. බොහොම ස්තුතියි. ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔයාටත් මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් මුතු තුන්වෙනි ප්‍රශ්නේ ඔබ නිසා විරහව විඳි අයෙක් සිටිනවාද ඔව් බොයි හරි සැරට කිව්වේ සැරටම දුන්නා ඒක මං හිතනවා ඉන්නවා හිටියා කියලා හිටියා කියලා අයියෝ ඔය වගේ වැඩ කරේ යන්නේ එහෙම අපරාධ කරේ ඇයි ඉන්නසෙන්ට නෑ මෙහෙමයි ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන එක තමයි හොඳම දේ දුක් විඳ විඳා ඉන්නවට වඩා මගේ දෙමෝපිය කැමති වුණෙත් නෑ එයාගේ දෙමෝපිය කැමති වුණෙත් නෑ ඉතින් ඒ නිසා අපි අයින් වුණා විරහ දුක විඳගෙන අයින් වුණා ඒක හොඳයි මුතු ඔබ විඳින්න කැමති ආදරය අද වෙනකොට ඒ විදිහටම විඳිනවද ඔව් මං හිතනවා මට ලැබිලා තියෙනවා ඒ ආදරය කියලා මොකද මං හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ මං ආදරය කරනවට වඩා ආදරයක් ඉතින් ඒක මට ලැබිලා තියෙනවා ලැබෙනවා ආදරය නිර්වචනය කරන්න කැමති කොහොමද ලස්සනට කියන්න බෑ නිර්වචනය සමහරට පිස්සුවක් කියලා හිතෙනවා පිස්සුවක් එක්ක වෙලාවකට මෙහෙමනේ එකකින් කියන්න බෑනේ ඔක ටිකක් දිගට කියන්න දිගට කියන්න වෙනවා මේ සමහරු පිස්සු හදා ගන්නවා සමහරු ජීවිතෙන් විනාශ කර ගන්නවා ඉතින් ඒ නිසා මම කියන්නේ ඔළුවෙන් කරන්න ඕන දෙයක් අන්ධ වෙලම තමයි හැමෝම ඒ වුණාට අන්ධ වුණා කියලා තමන්ගේ ජීවිතේ විනාශ කර ගන්න යන තැනටපත් වෙන්නේ නැතුව අපි කොච්චර සමාජයව දකින්නවද නේ තමන් ආදරය කරනවට වඩා තමන්ට ආදරය කරන කෙනෙක් හොයාගන්න ඕන හොඳයි කියලා මට හිතෙනවා මොකද තමන් ආදරය කරන වෙලාව ආයට සමහර වෙලාවට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් ආදරේ ඉතින් ඒ නිසා තමන් එහෙම දැන් එහෙම මට හම්බුණාට හැමෝට මේක හම්බ වෙන්නේ නැහැ ඉතින් මං කියන්නේ සමහර වෙලාවට අපි වුණාට ආදරය කරොත් සමහරට ඒක ලැබෙන්නත් පුළුවන් හරි හිතට දැන් තදින්ම දැනෙච්ච ආදරය දෙන්නේ දැන් මෙච්චර වෙලා මම කිව්වනේ ගන්න ඕනගෙන ආයි කියනවා ලස්සන්ට නමත් එක්ක නිකන් අපිට ආදරේ හිතෙන්නේ යගෙන කියන්න අනිශාන්ත ජයවර්ධන හා හරි වෘතිය මොකද්ද වෘතිය ඉස්සර යා මොස නිරූපණ ශිල්පියෙක් දැන් එයා 2002 මිස්ටර් ශ්‍රී ලංකා එයා මොඩල් කෙනෙකුට හම්බුනේ එහෙම ඉතින් දැන් එයාගේ වෘතිය ව්‍යාපාර කරනවා නිශාන්තනේ කිව්වේ නිශාන්තගේ වඩාත්ම ආකර්ෂණය වුණේ මොකටද මුතු
කියන්නේ පෙනුමටද ගතිගුණවලටද ඇස්වලටද හිනාවටද එයා වැඩි කතා කරන්නේ කඩවසම් තමා ඒ වුණට කතා කරන්නේ මං ආසෙ නැහැ උනටද හිනා වෙලා අර කීවන පිරිමි ළමයින්ට එයා හරි සයිලන්ට් හරි මේ වැඩි උනට කතා කරන්නේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් ඉස්සර දැන් නම් එහෙම නේ ඉස්සර ඉතින් මං ඒකට තමයි කැමති උනේ හා මුලින්ම ලැබිච්ච තෑග මොකද යාගේ මුද්දක් මොනවාද මුතු මුලින්ම දීපු තෑග මම මුද්දක් සිල්ව මුද්දක් හරි ආදරය ගැන ප්‍රශ්න ටික හරි ඉක්මනට ඉවර වුණානේ අඬවන අනිත් ප්‍රශ්න මම ඊට තව තියෙනවා කියලා නෑ ඉවරයි අනිත් ප්‍රශ්න කෙටියෙන් කියලා නේ ඒකනවා හරි කෙටියෙන් ආදරය ගැන උත්තර දුන්නේ කමන්නේ අපේ වෙලාවත් ඉවර වෙලා තියෙන්නේ ඉතින් මුතු දැන් අපි යන්න ඕනේ තව විනාඩි 3කින් හරියට මේ හින්දා ඊට කලින් කියන්න මොනවාද ඉදිරි වැඩ කටයුතු දැන් මෙච්චර වෙලාවත් කිව්වා කියලා නම් කියන්න එපා හරිද මෙච්චර වෙලා කියනකොට මගේ හැරිච්ච දේවල් එක කියන්න මොනවාද ඉස්සරහට තියෙන්නේ ලස්සන නිර්මාණ කීපයකට මම ආරාධනා ලැබිලා තිනවා අපිට ආරංචි වුණා වත් දන්න අහස් කියලා නේ මම මේ හරියට දැනගෙන හිටියේ නෑ ඔවා කිව්වට පස්සේ තමයි ඒකේ මේ දැනගත්තේ දැනගත්තේ අංජලි කියන චරිතය අංජලි කියන චරිතය ඉතින් ඒක ලෝභකමක් තියෙනවා ඒක කරන්න මට මම දන්නේ ඊට ඉස්සෙල්ලා මට එහෙම ඒ කියන්නේ මට දැනිලා නෑ නාට්‍යයකදී එහෙම මම මේක කරන්න ඕනේ කියන එක මට ඒක ස්ක්‍රිප්ට් එක මුල ඉඳන් කීව මුල මේ පිටුවේ ඉඳලා මේ ඉවර වෙනකම් මම අඬපු එකයි කරේ. ඒ කියන්නේ මිනිසුන්ට දුකක් දෙනවා කියන එක නෙමෙයි. අපි කියමු උතිර පිටපත බුද්ධිචාවර්ධනගේ. ඉතින් හොඳ නිර්මාණයක් ඉස්සරහට එනවා. ඉතින් ඒක ගැන ලෝභකමින් ඉන්න කරන්න. තව අස්වැන්න කියලා එකක් කරන්න ඉන්නවා. ඉතින් ඔයාගේ අයියත් ඉන්නවා ඒකේ. ඉතින් ඒවත් එක්ක තව ඉතින් මගේ විෂුවල් එකේ වැඩත් කරගන්න උවමනාව තියෙනවා. ඒකයි ඉතින් හැමදාම මාත් එක්ක ප්‍රේක්ෂක ඉන්නවා කියලා මම දන්නවා. මම ඒගොල්ලන්ට හැමදාම ආදරේ කියලා තමයි කියන්න තියෙන්නේ. කියන්න තියෙන්නේ. අපිත් ඒ වගේම ආදරේ. එහෙනම් අපි මුතු යනකොට අපි දෙනවා අර කියපු තෑග පුරුදු විදිහටම ලිට්‍රෝ ගෑස් ජාතික ලිප ගිනි සැපයුම ලිට්‍රෝ ගෑස් වෙතින් වටිනා ගෑස් සිලින්ඩරයක් දෙනවා. ප්‍රෝග්‍රෑම් එකට ආවට ගොඩාක් ස්තුතියි. ප්‍රෝග්‍රෑම් ගොඩක් මුතු හින්දා ලස්සන වුණා. ඒ වගේම මුතුටත් අපි හිතනවා කිසිම අපහසුතාවයක් නොවෙන්න ඇති කියලා. අපි නෑ නේද? නෑ නෑ නෑ. මට අර පොල්ලක් විතර තිබුණ නැත්තේ වාට සැරසෙන් ගන්න. නෑ නෑ මේ අර ප්‍රශ්න අහනකොට තේම තමයි. ඒක නේ නේද? ඒවට උත්තර දෙනකොට තමයි තේරෙන්නේ. ඒක හැබැයි මම වෙනසක් දැක්කා. වෙන ප්‍රෝග්‍රෑම් වලට වඩා මේක වෙනසක් දැක්කම මම මේකට කැමතියි. ආ හරි. අපි ජයග්‍රහිකාව කියනවා අපි ආපු ප්‍රශ්නෙට අපි හැව 2015 ක්‍රිකට් ලෝක උසරණ දිනාගත්තේ කවුද කියලා. උත්තරේ ඕස්ට්‍රේලියාව කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම අපි ජයග්‍රහණය කරේ. මට ආයෙත් කියන්න පොඩ්ඩක් නම යාගේ ඩිලංගනි මොරටුවෙන් කතා කරලා තමයි ජයග්‍රහණය කරේ. ඔයාටත් ලිට්‍රෝ ගෑස් ඉතින් ගෑස් ඉන්ද්‍රයක් ලැබෙනවා. එහෙනම් අපි යන්නයි හදන්නේ. ස්තුතියි අක්කාවට. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් යන්නයි හදන්නේ. හෙටත් අපි සුපුරුදු විදිහටම ගින්දර වගේ තුලින් එන්නේ නැහැ. මොකද හෙට බංග්ලාදේශ හා ශ්‍රී ලංකාව අතර තරඟය පැවැත්වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා 10:30 ඉඳන් සජීව විකාශයත් එක්ක එකතු වෙන්න කියලා. අපි යනවා. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.